හරි අර හෘදේ සම්බන්ධ කතාව කතා කරන්නේ මම මුලින්ම හඳුන්වා දෙන්න ඕනේ හෘදය හෘදය කියන්නේ මම දෙකපු මගේ ජීවිතයේ දෙකපු සංකීර්ණම පොම්පේ ඒ කියන්නේ මේක තියෙන්නේ මිනිස්සයාගේ හෝමෝ සේපියන්ස් කියන මිනිස්සයාගේ දේහය ඇතුලේ අනෙක් ජීවීන්ගේ හෘදවල තියෙනවා නමුත් මෙච්චර සංකීර්ණ හෘදයක් කොහෙවත් දකින්න හම් වෙන්නේ නැහැ හරි දැන් මේ ඇඳලා තියෙන්නේ හෘදේ රූප සටහන ඔයගොල්ලන්ගේ පොත්වල තියෙන රූප සටහන දැන් මේකේ තියෙනවා ප්‍රධාන වශයෙන්ම බට 9ක් බට 9ක් තියෙනවා මේ හෘදේ ගණන් කරොත් එහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි බට 9ක් තියෙනවා මේ බට 9ෙන් සමහර බට වලින් හෘදේ දෙසට රුධිරය එනවා සමහර බට වලින් හෘදේ නිවතට රුධිරය ගමන් කරනවා ඔන්න ඔය දෙක තමයි මුලින්ම අඳුර ගන්න ඕනේ පැහැදිලිනේ රයිට් බලමු හෘදයෙන් පිටතට රුධිරය ගමන් කරන බට දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් හරි එකක් තමයි සංස්ථානික මහා ධමනී කියලා කියන්නේ මේ දෙයින් සංස්ථානික මහා ධමනී හොඳේ අනිත් එක තමයි පුප්පුෂිය ධමනී පුප්පුෂිය ධමනිය පැහැදිලිනේ හරි දැන් ඔය බට ටික මුලින්ම අඳුනගත්තොත් එහෙම ඒක තමයි ගොඩාක්ම අමාරු කොටස මේකේ තියෙන හරිද ඒ කියන්නේ මේ පිටතට රුධිරය ගෙනියන බටයි හෘදේ දෙසට රුධිරය අරන් එන බටයි ඔය දෙක තමයි අඳුර ගන්න ඕනේ මුලින්ම හෘදය පැහැදිලි කරද්දී ඔය දෙක ප්‍රධාන වශයෙන්ම අඳුර ගන්න ඕනේ දෙකක් හරි බොහෝම සුළු දෙයක් උගන්වන්න තියෙන හෘදේ ව්‍යුහය හරිද එතකොට මේ පිටතට රුධිරය අරන් යන බටවලට අපි කියනවා ධමනී කියලා හරි එතකොට හෘදේ දෙසට රුධිරය අරන් යන බටවලට අපි කියනවා ශිරා කියලා දැන් මේ තියෙන්නේ හෘදේ දෙසට රුධිරය අරන් යන බට මම මේ ඊතල ගහලා තියෙනවා වෙනව නේද මේ ඊතල ගහලා තියෙන ඒවා හෘදේ දෙසට රුධිරය අරන් යන බට මේ තියෙන්නේ හත් මෙතන 1 2 3 4 4ක් තියෙනවා හරි එතන මේ බට ටික ඇවිල්ලා විවෘත වෙන්නේ මේ පැත්තේ මේ තියෙන්නේ මේක මෙතෙන්ට මේක මෙතෙන්ට මේක මෙතෙන්ට මේක මෙතෙන්ට පැහැදිලිද ඒ කියන්නේ මේ උඩ තියෙන කුටීරේට මේ උඩ තියෙන කුටීරේට තමයි මේ බට හතර ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ මේකෙන් එන රුධිරයත් මේකෙන් එන රුධිරයත් මේකෙන් එන රුධිරයත් මේකෙන් එන මේ හතරෙන් එන රුධිරය ඇවිල්ලා එකතු වෙන්නේ මෙන්න මෙතෙන්ට පැහැදිලිද මේක හරි ඊට පස්සේ හෘදයේ දෙසට තව ගේන තව රුධිරය ගේන මේ බට දෙකක් තියෙනවා මේ හතරට අමතරව මොනවද ඒවා මේ තියෙන අදර මහ ශිරාව පල්ලෙහැන් ඉන්නේ මේ බටේ හෘදයට පිටිපස්සෙන් ගිහිල්ලා විවෘත වෙනවා මෙතෙන්ට ඒ කියන්නේ දකුණු කුටීරයට උඩින් එනවා උත්තර මහ ශිරාව ඒක ඇවිල්ලා ඒකත් ඒ කුටීරයටම තමයි විවෘත වෙන්නේ පැහැදිලි නේද එතකොට එතකොට හෘදයේ දෙසට ගේන මේ රුධිරය ගේන බට 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. පැහැදිලිනේ? පැහැදිලිනේ? රයිට්. එතකොට මේ බට 6 හෘදයේ දෙසට රුධිරය ගිය නිසා අපි ඒවට කියනවා ශිරා කියලා. මොන නම දැම්මත් අපි කියනවා පුප්පුෂිය ශිරාව. එතකොට අදර මහ ශිරාව, උත්තර මහ ශිරාව ඔය මොන කතාව කිව්වත් අන්තිමට ශිරාව කියන එකෙන් තමයි මේක කෙලවර වෙන්නේ. පැහැදිලිනේ? එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිද? එතකොට ඉතුරු මොනවද තියෙන්නේ? තව දෙකක් තියෙනවා. මේකෙන් 1යි 2යි 3යි. තුනක් තියෙනවා මේ. මේක එකක් විදිහට අපිට සලකන්නත් පුළුවන්. මේක ඒකම දෙකට බෙදලා යන නිසා මේකෙන් එළියට යනවා නෙමෙයි. එළියට. මේකිනුත් එළියට. මේ ඊතල ගහලා තියෙන පේනවා නේද? හොඳට පැහැදිලි වෙනවා අතර මේ. පැහැදිලි. මේ පැත්තට රුධිරය අරන් යනවා එළියට. මේකෙන් රුධිරය එළියට. මේ වයින් ඇතුළට මේ ඇතුළට. මේ හෘදයේ දෙසට. හෘදයේ දෙසට. මේකිනුත් හෘදයේ දෙසට. හිසේ සහ අත්වල තියෙන රුධිරය අරගෙන උත්තර මහසිරා වෙනවා මේ දකුණු කුටීරේට උඩ තියෙන හෘදේ උඩ තියෙන කුටීරේට පැහැදිලි නේද ඒක දැන් මේක මෙහෙමයි ගන්න ඕනේ දැන් මේ හෘදය මේක මෙහෙම මෙහෙම තමයි තියෙන්නේ හරි මැදින් චුට්ටක් වමට එන්න මෙන්න මෙතන දෙන එතකොටයි මේ පැත්තට කියනවා දකුණ කියලා මේ පැත්තට කියනවා වම කියලා මේ හෘදේ අරගෙන මේ පොතේ තියෙන පොත අරගෙන මෙහෙම තියාගන්න ඉස්සරහින් වම හරිද එතකොට මේ පැත්තට දකුණ කියනවා මේ පැත්තට වම කියනවා එහෙනම් මේ පැත්ත දකුණු පැත්ත මේ පැත්ත වම් පැත්ත පැහැදිලි නේද? එතකොට දැන් උඹට බඩ ටික සම්පූර්ණයෙන් පැහැදිලි. එළියට යන ඒවට ධමනී කියනවා, ඇතුළට එන ඒවට ශිරා කියලා කියනවා. හරි? එතකොට තව මේකේ දැනගන්න ඕන දෙයක් තමයි හෘදේ මේ මෙතන ඇඳලා තියෙන්නේ. හෘදේ ඔය බඩ ටික අයින් කරලා නිකම්ම හෘදේ. මේ තියෙන්නේ.
හෘදේ විතර. ඔය බඩ ටික මුකුත් නැහැ. එතකොට ඕගොල්ලන්ට පේනවා කුටීර 1 2 3 4. කුටීර 4ක් පේනවා. හරිද? ඒකෙන් මේ උඩ තියෙන කුටීර වලට කියනවා කර්ණිකා කියලා, යට තියෙන කුටීර වලට කියනවා කෝෂිකා කියලා. පැහැදිලි නේද? උඩ තියෙන ඒවා කර්ණිකා, යට තියෙන ඒවා කෝෂිකා. දැන් ඒකම තමයි මේ තියෙන්නේ. දැන් බලන්න මේක කොහොමද කියලා. ආ එහෙනම් මේ තියෙන්නේ කර්ණිකාව. මේ තියෙන්නේ අනිත් කර්ණිකාව. මේ කර්ණිකා දෙක තමයි මේ තියෙන්නේ. පැහැදිලි නේද? පැහැදිලි ඇති. හරි. ඊළඟට මේ කෝෂිකා දෙක තමයි මෙතන මේ තියෙන්නේ. ඔන්න කුටීර හතර. දැන් කුටීර හතර පැහැදිලිනේ. බඩ ටිකක් පැහැදිලි. හරිද? එතකොට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පැත්ත දකුණ නිසා, මේ පැත්ත දකුණ නිසා, මේ පැත්ත වම නිසා අපි මේ කුටීර වලට කර්ණිකා දෙකට අපි දෙනව නමක්. මේක මේ පැත්ත තියෙන එක දකුණු කර්ණිකාව. මේ පැත්ත තියෙන එක වම් කර්ණිකාව. පැහැදිලිනේ? මේ පැත්ත තියෙන එක දකුණු කෝෂිකාව, මේ පැත්ත තියෙන එක වම් කෝෂිකාව. පැහැදිලිනේ? එතකොට දැන් ඕගොල්ලෝ බලන්න ඕන දෙයක් තමයි මෙන්න මේ බට ඇවිල්ලා මේ කුටීර වලින් මොන වටද සම්බන්ධ වෙන්නේ කියන එක. මෙන්න මේ සංස්ථානික මහා දමනිය මොන කුටීරයටද සම්බන්ධ වෙන්නේ? ඈ එතකොට සංස්ථානික මහා දමනිය. හරි. එතකොට පුප්පුෂී දමනිය, මේ පුප්පුෂී මහා දමනිය. පැහැදිලිනේ? පුප්පුෂී මහා දමනිය ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ මොන කුටීරයටද? ඔන්නෝම වැදගත්. පැහැදිලි නේද? මේ බට මේ කුටීර හතරේ මොන වටද ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ? අන්න ඒක හොඳට පැහැදිලි කරගන්න. හොඳයි. එතකොට දැන් අර මම කලින් කියපු මේ චූටි බට හතර මේවා මොනවද? හෘදයේ දෙසට රුධිරය අරන්ගෙන ඒවා. මේවා හෘදයේ දෙසට රුධිරය අරන්ගෙන ඒවා. ඔයගොල්ලෝ මම පැහැදිලි කළා කිව්වා ඉස්සෙල්ලා මේක ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට. මේක ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට. මේක ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට. එහෙනම් මේ හතරෙන්ම රුධිරය අරන් ඉන්නේ කොහටද? වම් කර්ණිකාවට. වම් උඩ තියෙන කුටීරයට. වම් කර්ණිකාවට. පැහැදිලිනේ ඒක? නේ. හරි. එතකොට සංස්ථානික මහා දමනිය බලන්න. මේකට අපි කියවන නමක් සංස්ථානික මහා දමනිය කියලා. මෙන්න මේ දමනියට මේකට අපි නමක් කිව්වා සංස්ථානික මහා දමනිය කියලා. සංස්ථානික මොකුණක් දමනියක්. හරිනේ. දමනියක් නම් මේකෙන් කෙරෙන්නේ රුධිරයේ හෘදයේ සිට ඉවතට අරන් යන එක. පැහැදිලි නේද ඒක? එහෙනම් දමනියක් නිසා මේකෙන් හෘදයේ සිට ඉවතට රුධිරය යනවා. මේක දමනිය නිසා හෘදයේ සිට ඉවතට රුධිරය යනවා. මේකට අපි නමක් දාලා දෙනවා සංස්ථානික මහා දමනිය කියලා. මේකට නමක් දාලා දෙනවා පුප්පුෂියේ මහා දමනිය කියලා. එතන මහා දමනි දෙකයි හෘදේ පිටතට රුධිරය යන දමනි දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ හෘදේ පිටතට රුධිරය යන බට දෙකයි තියෙන්නේ. අනික කිය ඔක්කොම හෘදේ දෙසට රුධිරය අරන් එන ඒවා. පැහැදිලි නේද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. හරි. මේකෙදී චුට්ට බලන්න මේවා හරියටම කොහාටද ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ කියලා. හරියටම කොහාටද කියලා මේ සංස්ථානික මහා දමනිය හොඳටම පැහැදිලි කරගත්තා. කුටීරවල නමුත් දන්න නිසා, කුටීරවල නමුත් දන්න නිසා දැන් දන්නවා සංස්ථානික මහා දමනිය ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ වම් කෝෂිකාවට. පුප්පුෂී මහා දමනියට සම්බන්ධ වෙන්නේ දකුණු කෝෂිකාවට කියලා. ඒක පැහැදිලිනේ. එහෙනම් දැන් කුටීර හතර දන්නවා. කුටීර හතර දන්නවා. කර්ණිකා දෙකයි කෝෂිකා දෙකයි. ඒකෙන් මේක දකුණු කර්ණිකාව, මේක වම් කර්ණිකාව. මේක දකුණු කෝෂිකාව, මේක වම් කෝෂිකාව. පැහැදිලි නේද? ඒතර බඩ ටිකක් පැහැදිලි. හොඳටම පැහැදිලි දැන් මේක. හරිද? දැන් ඔතනින් එහාට තව චූටි දෙයක් තියෙනවා දැනගන්න. මොකක්ද දන්නවද? මෙන්න මේ කුටීර අතරත් රුධිරේ ගමන් කරනවා. මේ කර්ණිකාවෙන් මෙහාට රුධිරේ ගමන් කරනවා. මේ කර්ණිකාවෙන් මෙහාට රුධිරේ ගමන් කරනවා. ඒක පැහැදිලිනේ. එතකොට මේ කර්ණිකා දෙක අතර පොඩි සිදුරක් තියෙනවා. දැන් මම මේක මේ පැත්තට අදින්නම්. පොඩි සිදුරක් මෙන්න තියෙන සිදුරක්. හොඳයි. දැන් මේක සිදුරක් නම් මේකෙන් මෙහාටත් මොනවා හරි ගමන් කරන්න පුළුවන්. මේකෙන් මෙහාටත් මොනවා හරි ගමන් කරන්න පුළුවන් සිදුරක් නම්. හරිද? නමුත් මේක සිදුරක් කියලා අපි කියන්නේ නැහැ. මේකට අපි කියනවා කපාටයක් කියලා. පැහැදිලිද? කපාටයක් කියලා කියනවා. කපාටයක් කියන එක මෙහෙම දෙපැත්තට ඕනෙ විදිහට තමන්ට ඕන විදිහට ගමන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. කපාටයක් කියන්නේ එක පැත්තකට විතරක් රුධිරය ගමන් කරන එකක්. දැන් ගත්තා මෙන්න කපාටයක් තියෙනවා. මේකෙන් මෙහාට විතරයි රුධිරය ගමන් කරන. පල්ලෙහාට විතරයි. ආයි උඩට යෑමක් නැහැ. එහෙනම් හෘදයේ තියෙනවා කපාට දෙකක්. තව දැනගන්න ඕනේ කරුණු දෙකක් තියෙනවා. බඩ ටික දැනගත්තා, කුටිල ටික දැනගත්තා,
කපාට දෙකක් තියෙනවා. මේකට අපි සිදුරු කියලා කියන්නේ නැහැ. පැහැදිලිද? සිදුරු තමයි. නමුත් සිදුරු කියලා කියන්නේ කපාට කියලා කියන්නේ. ඇයි ඒ? එහෙම කියන්නේ එක පැත්තකට විතරක් රුධිරය ගමන් කරන නිසා. හරි. දැන් මේ දකුණු පැත්තේ කර්ණිකාවයි කෝෂිකාවයි අතර තියෙන සිදුර මේකට කියනවා ත්‍රිතුණ්ඩ කපාටය කියලා. ඇයි මේකට ත්‍රිතුණ්ඩ කපාටය කියන්නේ? මේකේ තියෙනවා දිවවල් වගේ හම් කෑලි තුනක්. මේ තුනක් තියෙනවා. මේ තුනකින් තමයි මේක සම්බන්ධලා තියෙන්නේ මෙතන. එතකොට මේකෙන් රුධිරය පල්ලෙහාට විතරයි ගමන් කරන්නේ, ආයෙහෙලට ගමන් කරන්නේ නැහැ. ඉහළට ගමන් කරද්දී මේක වැහෙනවා. පැහැදිලි නේද කියන එක? ඒකට තුනක් තියෙන ඉන්ද ඒකට අපි කියනවා ත්‍රිතුණ්ඩ කපාටය කියලා. පැහැදිලිනේ? එතකොට මේ ත්‍රිතුණ්ඩ කපාටය තියෙන්නේ දකුණු පැත්තේ. දකුණු කියන්න අකුරු තුනයි. එහෙනම් තුණ්ඩ තුනයි ත්‍රිතුණ්ඩ කපාටය. පැහැදිලි නේද ඒක? දකුණු පැත්තේ දකුණු කියන්න අකුරු තුනයිනේ. එහෙනම් තියෙන්නේ ත්‍රිතුණ්ඩ කපාටය. වම් පැත්තේ බලන්න. වම් පැත්තේ තියෙනවා ඒ වගේම කපාටයක්. ඒකේ තියෙන්නේ හම් කෑලි දෙකයි. පොඩි හම් කෑලි වගේවා දෙකක් තියෙනවා. ඒකට අපි කියනවා ද්විතුණ්ඩ කපාටය කියලා. වම් කියන්න අකුරු දෙකයි. එහෙනම් තුණ්ඩ දෙකයි. ඒකෙන් තමයි මතක තියාගන්න ඕනේ. වම් කියන්න දෙකයි මෙතන. එහෙනම් තුණ්ඩ දෙකයි. එහෙනම් මේ පැත්තේ වම් පැත්ත නිසා ද්විතුණ්ඩ කපාටය, මේ පැත්ත දකුණු පැත්ත නිසා ත්‍රිතුණ්ඩ කපාටය. ඔන්න ඔච්චරයි හෘදේ විව සම්බන්ධ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. කොටස් ටික නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. අනිත් එක තමයි කුටියර හතර අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ වැල්ස් දෙක. වැල්ස් කියන්නේ කපාට දෙක අඳුර ගන්න ඕනේ. මේ කියන බට කොහෙන් කොහාට දෙන්නේ කියලා දැනගන්න ඕනේ. එළිය ඔක්කොම පැහැදිලි ඇති. එළියට නේව දමනේ, ඇතුළට නේව සිරා. පැහැදිලිනේ? තව මොනවද ඔවුන් කරයි? තව තියෙනවද යා? මේ දමනේ සිරාවලට ඉස්සරහට දානවන විශේෂණ පදයක්. උත්තර මහා සිරාව. සිරාව කියන එකට කලින් උත්තර මහා කියලා දාලා තියෙනවා විශේෂණ පදයක්. දැන් මෙතන අදර මහා සිරාව. ඒකට දාලා තියෙනවා අදර මහා කියලා මේ විශේෂණ පදයක්. ඇයි එහෙම දාලා තියෙන්නේ? ඒකෙන් කියනවා සිරා කියන එකෙන් කියනවා හෘදේ දෙසට ගමන් කරනවා කියලා. විශේෂණ පදයෙන් තව දෙයක් කියනවා. අදර මහා යට ඉඳන් කකුල් හා කකුල් ආමාශය ආහාර මාර්ගය වගේ තැන්වල හෘදේට පල්ලෙහා ප්‍රදේශය අදර පැත්තෙන් රුධිරය අරන් එන සිරාව මේ උත්තර මහා සිරාව. ඒ කියන්නේ හෘදේට උඩින්, ඒ කියන්නේ අත් දෙකිනුයි හිසිනුයි අරන්ගෙන රුධිරය අරන් සිරාව උත්තර මහා සිරාව කියන උත්තර කියන උඩනේ. පැහැදිලි නේද ඒක? ඊළඟට මෙතන ඒ ටික. ඊළඟට මෙතන දකුණු පුප්පුෂී ධමනිය. මේ දකුණු පුප්පුෂී ධමනිය. පුප්පුෂී කියන එක කියන්නේ මොකක්ද දන්නවද? පුප්පුෂී කියන විශේෂණ පද. ධමනිය කියන්නේ හෘදයෙන් පිටත රුධිරය ගමන් කරනවා කියන තේරුමනේ. පුප්පුෂී කියන එකෙන් කියන්නේ හෘදයයි පෙනහළු අතර තමයි මේ බටේ තියෙන්නේ කියලා කියන එක. පැහැදිලිද ඒක? පුප්පුෂී කිව්වොත් ඒ බටේ ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ එක පැත්තකින් හෘදයට, එක පැත්තකින් කොහටද? පෙනහළට. දැන් මේ පැත්තේ තියෙන පුප්පුවම් පුප්පුෂී තමයි. පුප්පුෂී කියපු ගමන් අපි දැනගන්න ඕනේ මේක මේ බටේ තියෙන්නේ හෘදයයි පෙනහළු අතරේ. ධමනිය කියපු ගමන් අපි දැනගන්න ඕනේ මේ හෘදයෙන් එළියට තමයි මේකෙන් රුධිරය අරන් යන්නේ කියන එක. ඒක පැහැදිලිනේ. රයිට්. එතකොට තව මොනවද අපිට? සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනිය ශරීරයේ සම්පූර්ණ මුළු ශරීරයේ පුරාම රුධිරය අරන් යන එක. හරිද? මුළු ශරීරයටම රුධිරය අරන් යන්නේ සංස්ථානික මහා ධමනිය. එතකොට පුප්පුෂී ධමනිය හරි හෘදේ විවේචනමදී උතනින් හරද විවේ සම්බන්ධ ඉගෙන ගන්න දැන මේ ටික පාඩම් කරලා මේක ඇඳලා මේ ටික නම් කරන්න පුළුවන් නම් ඒක ඇල්ල ඉවරයි. පැහැදිලිනේ? රයිට්. චලයි.